අයිබුවන් හරිදි හරියට ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට රාජ්‍යයක් ලෙස සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනපති කියයි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යා මේ නඩුවේ විත්තිකරුවන් 13 දෙනාට ඇප වෝහාරික විකිරණ වාර්තාව අධිකරණ ඉදිරිපත් කරන ලෙසටත් ඉල්ලීම් එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය අදත් විසඳුමකින් තොරව අවසන් ගුරුවරුන් ඉල්ලා වවුනියාවේ දෙමාපියන් ඒ නවය වසයි ලෝ පුරා පැතිර යන කොරෝනා වෛරසය පාර්ලිමේන්තුවටත් අද ප්‍රථමයෙන්ම අවධානයේ ලෝකීය බරපතල තත්ත්වයේ නිර්මාණය කෙරෙන විශ්වාස කරන කොරෝනා වෛරසය පිළිබඳ පුවතක් ඔබ වෙත ගෙනෙන්නට චීනයේ පුරා මාරාන්තික ලෙස මේ වන විට පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යාමත් සමග චීනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. එමෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ වෛරසය ආසාදිනේ වූ ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් මේ වන විට වාර්තා වී නොමැති බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ චීනයේ වුහාන් නගරයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මේවන විට 30ක් පමණ සිටින බවත් ඔවුන් මේවන විට ආරක්ෂිත තත්ත්වයේ පසුවන බවත් තානාපති කාර්යාලය ඔවුන් සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණයේ වී කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින සඳහන් කළේ මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා මගින් පරීක්ෂා කිරීමට විශේෂ ස්කෑන් යන්ත්‍ර පැමිණිම් පර්යන්ත තුළ ස්ථාපිත කර ඇති බවයි. එසේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෛරසය මගින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ පියවරයන් මාලාවක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වූ හොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බවයි. මේ අතර අද පාර්ලිමේන්තු සභාවාරයේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළවනා. 2014ත් 2016ත් අතර චීනෙන් පැමිණි සංචාරකින් දෙගුණ වෙලා තිබෙනවා. 70,000කට ආසන්න ප්‍රමාණයකට අවිල්ල තිබෙනවා. කොරෝනා වෛරස් එක දැන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ විශාල චීන සංචාරකින් ප්‍රමාණයකුත් අපේ රටට පැමිණෙන්න තිබෙන මොහොතක මේ රජය ඒ සඳහා ගත යුතු පියවර ටික ගණ්ඩේ කියලා මම යෝජනා කරනවා. අපේ රටට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඒ අයට දැනුම් දෙනවා ගුවන් යානයේදී ඒ රෝග ලක්ෂණවල උණ ගතියක් හෝ කැස්සක් උගුර රිදෙන ගතියක් යමක් තියෙනවා නම් අපේ එයාපෝර්ට් එකේ තියෙන හෙල්ත් ඩෙස්ක් එකක් අපි තියලා තියෙනවා. ඒ හෙල්ත් ඩෙස්ක් එකට ඇවිල්ලා ඒ අයගේ තියෙන තොරතුරු සහ ඒ තත්ත්වයන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩායමක් අඳවලා තියෙනවා. එක සිද්ධියක් පමණයි අපට දැනට රෝගියෙක් නෙමෙයි එක චීන දරුවෙක්ට උණගතියක් තිබිලා ඒ දරුවා අපි IDH රෝහලට සම්බන්ධ කරා. ඒ දරුවට සාමාන්‍ය බඩෑමක් කියන උණක් තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ දරුවා ප්‍රතිකාර ලබාගෙන නිදහස් වුණා. ආණ්ඩුවක් විදිහට අපට ගත හැකි සියලු පියවර අරගෙන තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ ඇඟේ උණක් තියෙනවා නම් එවැනි වෙලාවක ඩිටෙක්ට් කරන්න පුළුවන් ඒ පතේ හරහා යනකොට ඒ පතෙන් ඩිටෙක්ට් වෙනවා උෂ්ණත්වය වැඩි වෙලාද කියලා. ඒ මට්ටමට අපි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මේ දක්වා ලංකාවේ කිසිම එහෙම රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ලංකාවට එන බොහෝ අය විශේෂයෙන් චීනය සහ ඒ පැතිවලින් එන ගුවන් මගින් විශේෂ පරීක්ෂාවකට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. මහබැංකු වැදුම් කර සිද්ධිය සම්බන්ධ වෝහාරික විගණන වාර්තා අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතා මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම් කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා පහ අසම්පූර්ණ බවයි කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා ඊයේ දින ලිපියක් යොමු කරමින් මහබැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව මහබැංකු විසින් සිදු කරන ලද වෝහාරික විගණනයෙන් අනාවරණය වූ කරුණු මෙම වාර්තාවලට ඇතුළත් වනවා.
අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පූර්ණ නොවන බවට රජය හා විපක්ෂයේ සාමාජිකින්ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බවයි කථානායකවරයා විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාරවල ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලය අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බවයි. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය පිටු දැක කාර්යක්ෂමතාවය නැංවීමත් රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවයි මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. මේ තිබෙන සංස්කෘතිය අපි වෙනස් කරනවා කියන එක අපි ජනතාවට කිව්වා. මං හිතන්නේ ඒ හේතුව හින්දා තමයි මුදෙනෙක්ව මාව පත් කරගත්තේ. මේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා සමාජයේ කතාබහට ලක්වෙන එකක් පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයට බරක් වෙන. ඉතින් අපි මේ ආයතන කාර්යක්ෂමව පාලනය කරන්නට ඕන. විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕන. දෙවැනි එක සමහර වෙලාවට ඒවා ලාභ ලබන්නට ඕනේ නැහැ. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන සේවාව, ඒ සේවාව ජනතාවට සන්තෝෂ වෙන්නට පුළුවන් පරිදි සිදු වෙන්නට ඕන කාර්යක්ෂම. රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මේ ඔබලට අපි ලබා දෙන්නට ලෑස්තියි. මගේ ලොකුම අවශ්‍යතාවය ආර්ථිකය ගොඩ ගන්නකොට මේ තාක්ෂණය අපේ රට තුළට ගෙන එන්නට. බොහෝ වෙලාවට මේ වගේ අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු වෙච්ච කරගෙන ගිය ක්‍රමවේදයන් වලින් ඈත් වෙන්නට හුඟක් අය කැමති නැහැ. අද අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. දැන් මම මැතිවරණේ යනකොට හුඟක් වෙලාවට කියපු දෙයක් තමයි, සර් මේක තමයි අන්තිම අවස්ථාව, this is the last chance කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේක වෙනස් අතකට හැරෙයි, අපි බලාපොරොත්තු වෙන රජයක් බිහි වෙයි, මේ ආයතන රට ඉදිරියට ගෙනියන්නට ආකාරයට වැඩ කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්වාරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිනිති බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය ස්ථාපිත කෙරුණා. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චුන් වොන්චෝ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුවබැලීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා මෙරටට පැමිණි අතර දිමාපිය සරණ අහිමි දරුවන් සඳහා ටයිකොන්ඩෝ ක්‍රීඩාව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ ආරම්භ කර තිබෙනවා. සම්මේලනයේ සමාජික රටවල් 210 අතරින් කාම්බෝජිය, ශ්‍රී ලංකාව සහ නේපාල යන රටවල් මෙම නියම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. චුන් ගොන්චේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයට සමගාමීව පවත්වාගෙන යන GSC සංවිධානය හරහාද ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව හදාරන දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කර ඇති බව මෙහිදී සභාපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා දරු පරපුර ක්‍රීඩාවට දක්ෂතා ඇති පිරිසක් බැවින් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ඉදිරියට ඒම සඳහා සම්මේලනයේ දක්වන සහය අගය කරන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රාජ්‍ය නායකයෙක්ට සම්මානයක් වශයෙන් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ විසින් පිරිනමන ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ඉහළම ශ්‍රේණිය වන නවවැනි ශ්‍රේණිය සංකේතවත් කරමින් සම්මේලනයේ සභාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට කළු පටියක් පැළඳවීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා. අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇසුවද එහිදී එකඟතාවයකට පැමිණීමට හැකි වුණේ නැහැ.
එවන් පසුබිමක් තුල එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරමුදය සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් අද පස්වරු දෙකට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත් වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. කෙසේ වෙතත් එවැනි සාකච්ඡාවක් සිදු නොවු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසන් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එෙහිදී ඔහු සඳහන් කළේ අද පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් අකිල විරාජ් රවි කරුණානායක නවීන් දිසානායක යන මහතුරුන් අතර සාකච්ඡාවක් පැවති බවයි. නමුත් එෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ කුමන කාරණයක් දැන්න පිළිබඳව දැනට කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කිසිදු හඬපටයක් මෙතෙක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පාර්ලිමේන්තුවේදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සංවාදයට ගැනුණා. පහුගිය දිනවල ආනයනය කරන ලද දුම්රිය මැදිරි දෙකක් ධාවනයට යෙදෙව්වා. මම හිතන්නේ දෙකම ධාවනය කරන්න බැරි වුණා විවිධ වූ හේතුත් එක්ක. මොන ආණ්ඩුවෙන් කවුරු මොනවා කරා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒ අදාළ ආනයන කටයුතු කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව සොයා බැලීමක් තත්ත්ව වාර්තාවක් අරගෙන නේද කරනව ඇත්තේ. එවැනි වටපිටාවක් තියදී විශාල ජනතා මුදලක් විනාශ වෙන විදියට මේක ගෙනාවට පස්සේ වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වුණේ ඇයි කියලා දැනගන්න කැමතියි. මේ පිළිබඳව මම ලිඛිතව තොරතුරු ඉල්ලා තිබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. ශාසකරණ එන සතිය ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලැබෙයි කියලා වාචිකව මම විමසීම් කර අවස්ථාවේ ඒ අය දුන්න පිළිතුර තමයි ඒවා ධාවනයට සුදුසුයි කියලා පරීක්ෂා කිරීමකින් පසුව තමයි රැගෙන ආවේ කියලා. කෙසේ වෙතත් සම්පූර්ණ වාර්තාවක් අරගෙන අවශ්‍ය වුණොත් පරීක්ෂණයක් පවත්වලා අදාළ කටයුතු කරන්න සූදානම්. විශේෂයෙන් දෙමටකොඩ දුම්රිය අංගනේ තමයි ඔය කිසිසේත්ම යලි භාවිතා කර නොහැකි මට්ටමේ දුම්රිය මැදිරි තියෙන්නේ. මේවායින් කොටස් ගන්න නොහැකි නම් මැදිරිවල පාදම උන්වක් කාලවලට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රාමීය ප්‍රදේශවල පාලං වගේ දේවල් වලට මහාමාර්ග ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා අපි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒවා ලබා දෙන්න කටයුතු කරමු. මේ වන විට අපි ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලුම විශ්වවිද්‍යාලවල වයිෆයි පාසුකම් සැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන් යනවා. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පොලී රහිත හෝ සහන පොලියක් මත ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ අයට ටැබ් පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් උන්ගේ දෛනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න වැදගත්. එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශයට පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම නොහැකි නම් ඒ මොකද? පුළුවන්කමක් තියෙනවා. දැනට ක්‍රියාත්මක වෙනවා. පොලී රහිතව අවශ්‍ය කරන ණය මුදල දෙනවා. වාරික 36කින් ගෙවා නිම කරන්න ඕනේ. 2010 2014 මේ රටේ විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක් හැදුවා. විවිධ ප්‍රදේශවල මාතර එකක් තියෙනවා, කුලිය පිටි එකක් තියෙනවා, මේ වගේ ස්ථානවල. එතකොට NVQ 5 6 7 පාඨමාලා ක්‍රියාත්මක කරන්න තමයි මුලින්ම තිබුණේ. දැන් NVQ 7 ඒ විශ්වවිද්‍යාල විද්‍යායතනවල නෙමෙයි යුනිවර්ටක් එකට ගන්නවයි කියලා කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් යුනිවර්ටක් එකට මේ විශ්වවිද්‍යාල විද්‍යායතනවල ඉන්න ඔක්කොම ගන්න බෑ. මේ අන්තර්කාලීනව මේ හිර වෙන ශිෂ්‍ය ප්‍රජාව රැක ගන්න මොකක් හරි කරන්න නැත්නම් මෙතන ශිෂ්‍යෝ 16000 කගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විද්‍යායතන පනත වෙනස් කරනවා. අනාගතයේදී යුනිවර්සිටි කොලෙජ් එකක් මගින් ලබා දෙන්නේ ඩිප්ලෝමා 6 ඩිප්ලෝමා පමණයි. එතනින් එහාට තව අවුරුදු දෙකක් වන විට වෘත්තියාභිමුඛ නියත වශයෙන් රැකියාවක් ලැබෙන ආරක්ෂාව කරන අතරදී උසස් අධ්‍යාපනයට යන්න පුළුවන් ආකාරයට යුනිවෝටෙක් ඇතුළු උපාධි පිරිනමන ආයතන විශේෂ අලපනත් මගින් සකස් කරනවා. වර්තමාන ආණ්ඩුව මෙම විශ්වවිද්‍යාල 6ට අදාළ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම වෙනුවට ඒවා
ඒවා වසා දැමීමට සූදානම් වෙන බවට තොරතුරක් තිබෙනවා. මෙම යුනිවර්සිටි කොලේජස් වල අධ්‍යාපන ලබන සිසුන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීම පහසුකම් ඇතුළු අනිත් පහසුකම් නැවත ස්ථාපිත කරනු ලබන්නේ. එම ආයතන වසා දැමීමේ තීරණයක් ආණ්ඩුව විසින් ගනු ලැබ තිබේද? එම ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය කුමක් දැනගන්න කැමති. යුනිවර්ටෙක් එක වරලත් බලයලත් විශ්වවිද්‍යාලයක් බවට උසස් කළා. ඒ මගින් උපාධි ලබා දෙන්නත් මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය වගේ නව පනතක් මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේකම විශ්වවිද්‍යාල විද්‍යායතන එක බැගින් අනාගතයේදී හැදීමේ සැලැස්මක් කරා අධියරෙන් අධියර අපි ගමන් කරනවා. ගරු රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ඒම සඳහා අධිකරණයෙන් අවසරයක් අරගෙන නැහැ කියන එක තමයි සමාජය තුළ කතා වෙන්නේ. රංජන් රාමනායක මැතිතුමා 21 වෙනිදා කිව්වා CD පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. ඊළඟට 22 උදේ එතුමා කිව්වා ඒ ටික අපවුට් නැවත ලබා දෙනවා. 22 අවසර කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. ඒ අනුව පත්‍රයේ ඉතාමත් පැහැදිලිව තියෙනවා මාළිකාන්තුමා රිසිට් පතකුත් නිකුත් කරලා තියෙනවා මේ අඬපට ලැබුණා කියලා. හැබැයි ඊයේ වෙද්දී අපිට නියෝජ්‍ය කතානායකතුමා කිව්වා එතුමා අඬපට දුන්නේ නැහැ, දුන්නේ වටික අරගෙන ගියා කියලා. මෙතුමා මේ ඉදිරිපත් කරපු දුන්නු අඬපට නැවත අරගෙන ගියේ විශේෂයෙන් ඔබතුමාගේ නමත් සඳහන් වෙනවා, ඔබතුමාගේ අඬපට. ඒ වගේම අනිකුත් සියලුම ප්‍රඩාකාරගේ අඬපට තියෙනවා. ඒ නිසා තමයි නැවත අරගෙන ගියේ කියලා. බන්දරකාරී වුණත් කොයි වුණත් සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තියෙනවා. කාගවත් අවසරයක් ඕනේ නැහැ. ඒකම දිලියරත් එක කෙරෙනවා. මාළිකාම්තුමාට මේ දෙනවා කියලා දීලා, නමුත් ඒක බාර දීලා නැහැ. භාවිකයෙන්ම ඇතුව කියනවා. ඒක බාර දීලා නැහැ. එතුමාට කිව්වහම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අරන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැන වගකීමක් නැහැ. මගේ කටහඬ වලන තියෙනවා දැන්නම වැඩි කතා කරන්නේ නැහැ. එහෙම තියනවට ගමන් නැහැ. නමුත් ඒක මම ඔයලා බලන්න. ඒක හැබැයි ඒක බාර දීලා නැහැ. රිසිට් එක දුන්නා මහලේකම්තුමා තමයි ඒක දුන්නේ. නෝට් එකක් දුන්නේ. ඔව් ගත්තා ඒක අපෝ ගත්තා. රජයේ ප්‍රකාශ කරන පරිදි අවම මිලට නිකුත් කර ඇති සහල් මහජනතාවට පරිපෝෂණය කිරීමට සුදුසු තත්වයක නොපවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. රජය මොනා කිව්වත් රුපියල් 98 තියෙන ආල් ජනතාවට පරිභෝජනයට ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. දැන් මැති ඇමතිවරු රුපියල් 160 65 හාල් කාලා 169 ට කියන 98 හාල් කන්න කියලා. ඒ 98 හාල් ලැබිලා පස්සෙන්ට කන්න තියෙන හාල් ඒවා. ඒවා මේ ජනතාවට කන්න පුළුවන් හාල් නෙමෙයි. කුඩු මාෆියාව නැති කරනවායි කියලා කිව්වා. ඊළඟට පාතාල ලෝකේ නැති කරනවායි කියලා කිව්වා. මේ මාෆියාවල් නැති කරන්නනේ ආවේ. දැන් තවම මේ හාල් මාෆියාව පාලනය කරන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. තුනෙන් දෙක බලයක් නැති පාර්ලිමේන්තුව තුල මේ ජනතාවගේ සහන විශාල වශයෙන් කප්පාදු කරගෙන යනවා. මේගොල්ලන්ට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නොත් ජනතාවට අත්වන ඉරණම මොකද්ද කියන එක ඉතාම පැහැදිලි. ආණ්ඩුව මේ ආවේ නීතිගරුක රටක් හදන්නනේ, විනයගරුක රටක් හදන්න ආවේ, ඊට සෞභාග්‍යමත් රටක් හදන්න ආවේ. දැන් ওই තුනම නැහැනේ. නීතිපතිවරයා ඉස්සෙල්ලා දෙනවා අත්අඩංගුවට ගන්න කියලා නියෝග. ඒ නීතිපතිවරයා අත්අඩංගුවට ගන්න නියෝග දුන්නාට පස්සේ තමයි අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ පවත්වන්නේ. දැන් එදා එහෙම උනේ නැහැ. එදා අත්අඩංගුවට ගන්න කලින් මේකේ විශාල වෙනසක් තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමාටත් ඒ වෙනස තේරෙන්නේ නැති. ඒ හින්දා තමයි එතුමා පොලිස්පතිතුමාට ලිපියක් යවලා තියෙනවා මේක කරනකොට සාධාරණව කරන්න කියලා. මේ ආණ්ඩුවේ එන මර්ධන ක්‍රියාවලියට මුහුණ දෙන්න සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියලු නිදහස් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට පුළුල් සංධානයක් අවශ්‍යතාවය තියෙනවා. ප්‍රධාන සාධකයේ තමයි අපිට පාර්ලිමේන්තුව තුළ අපි 113ක മന്ത്രി සංඛ්‍යාවක් ලබා ගත යුතුයි කියන ඒ ඉලක්කයට යන්න නම් ජනාධිපති මැතිවරණයේදී එකට වැඩ කළ සියලු දෙනාම පුළුල් සංධානයකින් තරඟ කළ යුතුයි. පක්ෂ නායකයෝ ඉදිරියේදී තීරණය කරයි මොකද්ද ලකුණ කියන එක. වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහන් පිළපිටිය මහතා අත්තනකට ගැනීම සඳහා නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දිනක ඇතුළු 5 දිනකගේ නියුත් විශේෂිත කමිටුවක් පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ වැඩ බලන පොලිස්පති විසින් අදාළ විශේෂිත කමිටුව පත් කර ඇති බවයි. වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා අත්අඩංගු කොට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලත ලිබේරා මහතා ඊයේ දින කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ විනිසුරු ගිහන් පිළපිටිය මහතා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සිදු කළ දුරකථන සංවාදයන්ට අදාළවයි. ඒ අනුව මෙම විමර්ශනයට අදාළව උඩුත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් විශේෂිත කමිටුවක් පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපටවලට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B299 ඇලීරක් 2020 දරන නඩුවේ දෙවන සැකකරු වශයෙන් ගිහන් පිළපිටිය මහතා නම් කිරීමටත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට ලබා දුන් උපදෙස් පරිදි මෙම විශේෂිත කමිටුව පත් කර ඇති බවයි. රටේ අධිකරණයේ පිළිබඳව ගොඩනැගී ඇති අශෝභන වටපිටාව ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්පැල්ල මහතා පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 19 වෙනි සංශෝධනය කරන රටේ බොහොම පැහැදිලිව රටේ ජනතාව ලොකු බලාකුලකින් වහලා දැම්මා. මොකද 19 වෙනි සංශෝධනය හරහා නීති ආධිපත්‍ය රැක්කා, මේ රටේ නිදහස ඇති කරා, මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා, රජයේ නිදහස, රටේ කතා කිරීමේ නිදහස ඇති කරලා තියෙනවා. 19 වෙනි සංශෝධනය තමයි අලවි කරේ ජනතාව ඉදිරියේ ඉතාමත්ම මහ බැරෑරුම් ලෙස. ඒ තමයි ලෝකෙ ලැබපු ලොකුම ජයග්‍රහණය කියලා. හැබැයි අද 19 වෙනි සංශෝධනයෙන් ඒ ලබාගත් නීති ආධිපත්‍ය, ඒ වගේම නීති ආසාමය ආරක්ෂා කරන ආයතන වල ක්‍රියාකාරකම් කුඩුපට්ටම් වෙලා තියෙනවා. තාමත්ම දරුණු ලෙස මේ රටේ සමාජය ඒ වෙනුවෙන් කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම යම් යම් තීන්දුව දීලා අගතියටපත් වෙච්ච කණ්ඩායම් හිතනවා ඇති අපේ තීන්දුව නිවැරදිද කියලා. ඒ තරමට අධිකරණය සැහැල්ලුවට ලක් කරන තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නිරන්තරයෙන්ම ප්‍රකාශ කරේ ඒ කිලිටි වෙච්ච අතීතය නිවැරදි කරලා මේ රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට මේ රටේ අධිකරණය ගැන මේ තියෙන අශෝභන වටා පිටාව නිදොස් කරගත යුතුයි. එහෙම නැත්නම් එය නිවැරදි කරගත යුතුයි කියන අදහසින් අපි ඉන්නේ. දූෂිතීන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා ජනතාව ඒකරාශී වේද බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යමකාරක සවික වසන්ත සමසිංහ මහතා පවසනවා. කැකිලව ප්‍රදේශයේ පැවති මාධ්‍යමයකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රංජන්ගේ හඬපට කියලා කියන්නේ මේ සමාජය ඇතුළතදීච්ච කුණු වෙච්ච කුණු ගඳ ගන්න ගඳපටි තමයි. සමේ අධිකරණයක ක්‍රියාවලියට බලපෑම් කරා කියලා යම් කෙනෙක් කියනවනම් ඒක වැරදි. ඒ නිසා හැබැයි මේ සිදුවෙමින් තියෙන්නේ සත්‍ය නෙවෙයි. අපි රටේ ජනතාවට කියනවා මේ රටේ කවුරු වැරදි කරත් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පුළුවන් පාලනයක් උයි හදන්න ඕන. ඒ වැරදි කරන්නේ මේ රටේ ඉහළම ජනාධිපතිවරයාද, මේ රටේ ඉන්න අගමැතිවරයා, ඇමති අමුතු මණ්ඩලයේද, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද, අධිකරණයේ ඉහළ නිලධාරීන්ද, මේ රටේ ආරක්ෂක අංශවල නිලධාරීන්ද, මේ සියලු දෙනා රට ඇතුලේ නීතිය ඉස්සරහා එක පුද්ගලයන් වෙ සලකන්න ඕනේ. ඔවුන්ට එක හා සමානෝ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ නැත්තේ ඒක. ඒ නිසා තමයි රංජන්ගේ ගඳපටවලට දැන් රංජන්ටම මාංචු දාගෙන ඇතුළට යන්න වෙලා තියෙන්නේ. නිසා මේවා පිටිපස්සේ තිබිච්ච අරමුණු විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකිනවා මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ වෙලා තියෙන මහා අලකලංචිය, මහා කලබගෑනිය. අපි මේ රටේ ජනතාවට කියන ඊළඟ පාර්ලිමේන්තුවත් සුද්ධ කරන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් බේරගන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ රටේ මහ පොළොවට ආදරය නොකර ගස් කපලා, පස් කපලා, වැලි කපලා මේ මහ පොළොවට තුවාල කරන මිනිස්සු නැති පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට ආදරය කරන, මේ රටේ දරුවට රස්සාව ගන්න පුළුවන්, ඉගෙන ගන්න පහසලක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට පාරේ බහලා යන්න පුළුවන් ආරක්ෂාව තියෙන පාර්ලිමේන්තුවක්, ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන මහමැතිවරණේ ඒ ජයග්‍රහණ වෙනුවෙන් එකතු වෙන්න. පවතින තත්ත්වයට වඩා විපක්ෂයෙන් කාර්යභාරයක් රට තුළ ඇතිවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා අස්ගිරි මහා විහාරයේ වෙත පැමිණ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉනනතුරුවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි අනුනා හිමියන් බැහැදටුවේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා ඉන්නනතුරුව මල්වතු මහවිහාර වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදටුවා.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යම් උත්සාහයක යෙදෙනවා මේ රටේ විනයානුකූල තත්ත්වයක් ඇති කරන්න. හැබැයි එතුමාට තනියම කරන්න බෑ. පේන්නේ නැහැ එතුමාට එතුමාගේම කණ්ඩායම් තුල එවැනි සහයෝගයක් සහ එවැනි ආකාරයේ ආධාර අනුබල තිබෙනවායි කියලා. එතුමා අසමත් වෙලා තිබෙනවා රටේ ජීවන බර අඩු කරන්න. ඕනෑම පාලකෙක් සාර්ථක හෝ අසාර්ථක භාවයේ යන්නේ තමන්ගේ පාලනයේ යම් තරමක් කාලය ගත වුණාට පස්සේ. දැන් ජනතාව කතා කරනවා. ආණ්ඩුවට බලිනව විතරක් නෙමෙයි විපක්ෂයටත් බලිනවා. ඉතින් ඒක ලොකු අඩුවක්. ඊට වඩා විපක්ෂයේ කාර්යභාරයත් ඉෂ්ට වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි කියලා තමයි බහුතරයක් ජනතාව කියන්නේ. ඉතාමත් පැහැදිලිව කිව්වොත් එන මැතිවරණයේදී අලුත් නායකත්වයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි කියලා බහුතරයක් මහජනතාව කියන මතය පැහැදිලියි. ඒක තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාත් ක්‍රියා කරන්න ඕනේ. ඒත් එක්කම සංධානයකින් තරඟ කළ යුතුයි කියලා බහුතරයක් එකඟ වෙලා තිබෙනවා. ඒ එකඟතාවයත් අරගෙන සංධානයක් කරහා එක්සත් ජාතික පක්ෂයත් මේ වෙනස ඇති කරලා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ වැඩ කටයුත්ත කරනවා නම් මං හිතනවා ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය යළි ගොඩනැගීම සඳහා අදාළ වගකිවයුතු බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී නිදහස් පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ සුදුසු කෙනා සුදුසු තැනට පත්කර ගැනීම සම්බන්ධයෙන් ජනතාවගේ වගකීමකුත් තියෙනවා. ඒ වගේම මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂවලත් වගකීමක් තියෙනවා සුදුසු අයට නාම යෝජනා ලබා දෙන්න. දැන් මෑත කාලයේ ඉතාම අමහිරිම සිද්ධියක් බවට පත් වුණේ රංජන් රාමනායක විසින් පටිගත කරලා ඒ හඬපත තියාගෙන ඉඳලා ඒ හඬපත සමාජගත වීමත් එක්ක සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. රටේ ප්‍රධානම ශේෂ්ත්‍රය වන අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා මේ හඬපත ප්‍රචාරය වීමත් එක්ක. මේ වෙනකොට මේ හඬපත සමාජගත වීමත් එක්ක අදේ ජනතා විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී ඉල්ලා සිටින කැමැති අධිකරණ සේවා කොමිසම් සභාව ඇතුළු මේ සඳහා වක් කියන ආයතන පුජ්‍යලීන් කරුණා කරලා ක්‍රියාත්මක කරලා අධිකරණය පිළිබඳව ඇති වෙලා තියෙන ඒ පළුදු වීම නැති කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුවේදී කතානායකතුමාට කියන සූදානම් වෙනවා. මේ යම් යම් ශේෂ්ත්‍රවල විශ්වාසය බිඳවැට්ටුවා වගේ පාර්ලිමේන්තුවේ විශ්වාසයත් බිඳවැට්ටවන්නේ නැතුව මේවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තු ඒ ක්‍රියාදාමය තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ කැමැති. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විසින්මල්ල නියම කර තිබෙනවා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 13 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ විත්තිකරුට සිතාසි බාරදීම පිළිබඳව වාර්තාවක් මේ දක්වා ඉදිරිපත් කර නැමැති බවයි. ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතාට සිතාසි බාරදීම පිළිබඳව විමසීම සඳහා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මීළඟ නඩු දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා. ඉන් අනතුරුව විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය බාර දීමට සූදානම් වූ අවස්ථාවේදී එය මෙම අවස්ථාවේ නොකරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන අනිල් සිල්වා මහතා විසින් විරෝධතා ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කර සිටියේ ඉකුත් රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත්කර ඇති බවත් ඊට මෙම නඩුවේ විත්තිකරුවන්ද පැමිණිලි කර තිබෙන බවයි. එම පැමිණිලි විභාග කර ජනාධිපති කොමිසම විසින් තීරණයක් ලබා දෙන තුරු මෙම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාරදීමක් නොකරන ලෙසද මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙන්ම ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ඉතා සංවේදී කරුණු එම නඩුව තුළින් අනාවරණය වීමට හැකියාව පවතින බැවින් මෙම නඩුව විභාග කිරීම නුසුදුසු බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් විත්තිය ගෙනා මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර
අධිචෝදනා පත්‍ර බාර දෙන ලෙසද අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ විරෝධතාව ප්‍රතික්ෂේප කළ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට අධිචෝදනා බාර දුන් අතර මෙම නඩුව නැවත පෙබරවාරි මාස 7 වනදා කැඳවීමටද නියම කළා. අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොටිසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 7 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපුල මහතා නියම කළා. බන්ධනාගාරයේ මගින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරනු ලැබුවා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයෙකු බව කියාගන්නා අජිත් ප්‍රසන්න නැමැත්තා ඉකුත් 12 වනදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචනය කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවටද චෝදනා කළා. අලි පැටවකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිලින ගමකී මහතාට එරෙහිව පවරා තිබෙන නඩුවක් බලින් තමන් හමුවට ලබාගෙන දේශපාලන අවශ්‍යතාවයක් මත එය විභාග කිරීමේ ක්‍රියාදාමයේ විනිසුරු ගිහාන් කුලතුංග මහතා යෙදී ඇති බව අජිත් ප්‍රසන්න මහතා විසින් එකී මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කර ඇති බවද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවා. අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩාවැටෙන බවත් සඳහන් කළා. අජිත් ප්‍රසන්න නැමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගටම සිදු කිරීමට ඉඩදීමට හැකියාවක් නොමැති බවයි මෙහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ. යහපත් මානසික සෞඛ්‍ය මට්ටමකින් පවතින පුද්ගලයෙකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙම පුද්ගලයාගේ මානසික මට්ටම අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයා වෙත යොමු කර පරීක්ෂා කිරීම වැදගත් බවද පෙන්වා දුන්නා. මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවත් ඉන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර 5ක් දක්වා බරපතල හෝ ලිහිල් සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බවද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා. අනතුරුව නඩු විභාගයේ ලබන 7 වනදාට කල් තැබීමට අධිකරණය නියම කළා. 2019 චන්දහිමි නාමලේඛනය සහතික කිරීම අද මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලය තුලදී සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. 2019 චන්දහිමි නාමලේඛනය සහතික කිරීම අද දින සිදු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලය හරහා එම කටයුතු සිදු කරන බවයි. අනතුරුව එය මුද්‍රණය කිරීම සඳහා යොමු කරනු ඇත. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා යොදා කරනු ලබන්නේ අද දින සහතික කළ 2019 චන්දහිමි නාමලේඛනය බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුහිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. වවුනියාව මඩුකන්ද ජාතික පාසල සඳහා ගුරුවරුන් 80 දෙනෙකුගේ සේවය අවශ්‍ය කර තිබුණද මේ වන විට පාසලේ සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා වීම හේතුවෙන් එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවයට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් එම දරුවන්ගේ දෙමාපියන් අද උදැසන විරෝධතාවයක නිරත වුණා. වවුනියාව දකුණු කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට යාපනය නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් ඒ නවයේ ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු සඳහාද බාධා එල්ල වී තිබුණා. කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන්ගේ මෙම ගැටලු සඳහා විසඳුමක් ලබා දෙන බවට අධ්‍යාපන බලධාරීන් විසින් ලබා දුන් පොරොන්දුවක් මත විරෝධතා වාර්තාකරු ප්‍රකාශ කළේ.
දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද පුත්තලම මූලික රෝහලේ හදිසි අනතුරු එකකේ විකලංග වට්ටුව පසුගියදා ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් විවෘත කරනු ලැබුවා. ගෙවල් පිරි මෙතළු සොරකම් ගණනාවක් සිදු කළ පුත්කලෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. එම පුත්කලය සතුව තිබී රුපියල් 45,000ක් වටිනා අඟල් 32 වර්ණ රූපවාහිනී යන්ත්‍රයක්, රන් පවුන් 9ක්, රුපියල් 232,500ක් වටිනා මුදල් තොගයක්ද සිය බහරයට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. වෙරළ තීරයේ තුවල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. එම කැස්බෑවාගේ වරල් 3ක් ශරීරයෙන් වෙන්ව යන ලෙසට තියුණු ආයුධකින් කැපී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර ඒ අනුව කැස්බෑවා ගොඩබිමට රැගෙන පිට ප්‍රතිකාර සඳහා යාපනය වනජීවි දෙපාර්තමේන්තුව වෙත බහර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. අදුදසන UL 334 දරන ගුවන් යානයෙන් මැලේසියාව බලා යාමට පැමිණි පුත්කලින් දෙදෙනෙකුගේ ගමන් මළ තුළ තිබී වල්ලපට්ටා කිලෝ 8කට ආසන්න ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එම වල්ලපට්ටා තොගේ වටිනාකම රුපියල් මිලියනකට ආසන්න බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ. ව්‍යාපාරික පුවත් විශේෂංගයේ වෙතයි දැන් අවධානය. පාස්කු ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් සෙව්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ සහ බෙල්ජියම් මාධ්‍ය කණ්ඩායම සමග කොනෙසන්ස්ද සිලාන් ආයතනය, තීම් රිසෝර්ට් ඇන්ඩ් ස්පා ආයතනය සහ සලන් හොලිඩේස් ආයතනය එක්ව සංවිධානය කළ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. සෙව්දින සංචාරක කාල සීමාව ඇතුළත ප්‍රංශ සහ බෙල්ජියම් මාධ්‍ය කණ්ඩායම සීගිරිය, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරයේ නිරත වූ අතර එමකින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සංස්කෘතික සහ ඓතිහාසික ආකර්ෂණීය ස්ථාන පිළිබඳව ලබාගත් අවබෝධය සහ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දිය හැකි මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 25 වන සභාපතිවරයා ලෙස පත්කිරීම සහ උපසභාපතිවරයා ලෙස සංජය බණ්ඩාර මහතා තෝරා පත්කිරීම ඊයේ දින කොළඹදී පැවැත්වුණා. ජාත්‍යන්තර ගණකාධිකරණ සංසදයේ සභාපති ආචාර්ය ඉන්කේ ජෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු ආරාධිත අමුත්තන්, වරලත් ගණකාධිකාරීවරුන්, ව්‍යාපාරික සහ ආයතනික ප්‍රධානීන්, මෙරට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු නියාමකයන් අද විශාල පිරිසක් සහභාගී වුණා. මලින්ඩෝ ගුවන් සමාගම හරහා මැලේසියාවට සංචාරකයන් ප්‍රවර්තනය කිරීමේ අරමුණෙන් මලින්ඩෝ ගුවන් සමාගම සහ ටුවරිසම් මැලේසියා ආයතනය එක්ව ඒ පිළිබඳ සංචාරකයන්ට හඳුන්වා දීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. අද අපි මලින්ඩෝ ගුවන් සමාගමයි ටුවරිසම් මැලේසියා එකතු වෙලා ට්‍රැවල් ඒජන්ට්ස්ලට ප්‍රොඩක්ට් ප්‍රසන්ටේෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මූලික දායකත්වය යන්නේ මලින්ඩෝ ගුවන් සමාගමයි ටුවරිසම් මැලේසියා ආයතනයයි. අපි සංචාරකයන් ප්‍රොමෝට් කරන්න හදන්නේ මැලේසියාවට මලින්ඩෝ ගුවන් සමාගම හරහා. මලින්ඩෝ ගුවන් සමාගමේ දිනපතා ගමන් වාර කොළඹින් යනවා. එතනින් එහාට මැලේසියාවේ ඩොමෙස්ටික් අභ්‍යන්තරයේ ලංකාවි, පිනෑන්ග්, සුබාන් එවැනි ගුවන් තොටුපළ වලට අපි ගුවන් වාර දවසකට 2-3ක් තියෙනවා. සෝ ඒ තරහ අපි මැලේසියාවට සංචාරකයන් ප්‍රවාදනය කිරීම සඳහා තමයි මේ අද උත්සවය කරන්නේ. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.